Very good morning, all the hamotum. It is me, kids can cook. It is manga donata hadanikila dene. Elavalu, palaturu, me dekama mistra, rasavat bima. It is a pibalamu, me juice a hadana, apita monada, onakana mudra vikela. Apita onamenava, kapa gatte, at ivat karagatta, takali geti dekaka, cabali. ඉතින් ඔයාලා හදන ජූස් එකේ ප්‍රමාණයට ඔයාලා මේ අමුද්‍රව්‍ය සකස ගන්න. ඊට පස්සේ මේ විදිහට කපාගත්ත කැරට්, ඇට ඉවත් කරගත්ත ගස් ලැබු, ඒ වගේම පැණි රස හොඳට ඉදුණු අඹ ගෙඩියක්. ඊට පස්සේ අපිට අනිත් අමුද්‍රව්‍ය විදිහට අයිස් වතුර හරි අයිස් කැට හරි ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සීනි චුට්ටකුත් ඕන වෙනවා. රස අනුව ලුණු සල්පේකුත් ඔයාලා එකතු කරගන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ජූස් එක හදන්නේ කියලා. අපි මේක ඉස්සර වෙලාම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එහෙනම් අපි ඒ පැත්තට ගිහලා බ්ලෙන්ඩ් එක අරන් එමු. හරි. ඉතින් යාළුවනේ අපි දැන් මේ අමුද්‍රව්‍ය ටික බ්ලෙන්ඩරේට දාගන්න ඕනේ. ඉස්සර වෙලාම මම ගස් ලපු ටික බ්ලෙන්ඩරේට දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කලි ටික. ඊළඟට මම ඉදුණු අඹ කෑලි ටික මේකට දාගන්නවා. ඉතින් මේ අඹවල කිඳි නැතුව තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාලට තියෙන අඹ ගෙඩියක් මේකට යූස් කරන්න. ඊට පස්සේ අපි කපාගත්ත කැරට් ටික බ්ලෙන්ඩරේට එකතු කරනවා. හරි. ඉතින් දැන් අපි මේකට අයිස් කැට ටික එහෙම නැත්නම් ඔයාලා ගත්ත අයිස් වතුර ටික එකතු කරනවා. මම මෙතනදී අයිස් කැට කීපයක් එකතු කරගත්තා. ඉතින් යාළුවනේ ඔයාලගේ රස අනුව සීනි ලුණු එකතු කරගන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ. ඊට පස්සේ අපි ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. බ්ලෙන්ඩ් වෙලා ඇති යාළුවනේ. අපි දැන් අපි පිළිගන්වන ග්ලාස් එකට මේ ජූස් එක දාගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපි ඒක ග්ලාස් එකට දාගත්තේ. ඉතින් යාළුවනේ අපි මේක දැන් හොඳට ගානිෂ් කරගන්න ඕනේ. ඉතින් මංගාව තියෙනවා මේ වගේ කුරුඳු පත්තක්. අපි ඒක මෙන්න මේ පීරිසියෙන් තියනවා. ඊට පස්සේ අඹ ගස් ලැබු කෑල්ලක්. ඊට පස්සේ පොඩි තක්කාලි පෙත්තකුත් තියෙනවා. ලස්සනට හදා ගන්න ඕනේ යාළුවනේ අපි මේක. ඊට පස්සේ අපි මේකට උඩින් පොඩි මෙන්න මේ වගේ හොඳට හොදලා වේලලා කුඩු කරගත්තු සිනමන් එකතු කරනවා. මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අපි ගානිෂ් කරගත්ත රසම රස, එළවලු, පළතුරු මේ දෙකම මිශ්‍ර රසවත් බීම. ඉතින් යාළුවනේ මේ ජූස් එකේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගැන කිව්වොත් අපේ කොන්න වැවෙනවා, ඇස් පෙනීම වැඩි වෙනවා, මේ වගේ ගොඩක් ප්‍රයෝජන අපිට තියෙනවා. ඉතින් යාළුවනේ ලබන සතියත් අපි මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙත් එනවා. මේ kids can cook. දැනගන්න සතුටු වෙන්න.